මාතෘකාලියාගමෝ ශුද්‍ර ජීවීන්ගේ අපි ගිය සතිය කතා කරේ හිතකර බලපෑම් දැන් කියන්න යන්නේ අහිතකර බලපෑම් ගැන අහිතකර කියන්නේ නරක වැඩ මුගේ හොඳ නැති වැඩ මාතෘකාලියාගම ශුද්‍ර ජීවීන්ගේ අහිතකර බලපෑම් කියන අහිතකර බලපෑම් එතන අපි ගිය සතිය පැය දෙකක්ම කතා කළා මේ ශුද්‍ර ජීවීන්ගේ හොඳ වැඩ එහෙම නැත්නම් හිතකර බලපෑම් එහෙම නැත්නම් අපිට වාසිදායක ක්‍රියාවන් දැන් අද කතා කරන්නේ ශුද්‍ර ජීවීන්ගේ අහිතකර බලපෑම් අහිතකර අහිතකර කියන්නේ හිතකර නැති එතකොට ඒ ටිකක් මේ කතා කරන්න අද ශුද්‍ර ජීවීන්ගේ අහිතකර බලපෑම් කියන එක අහිතකර බලපෑම ශුද්‍ර ජීවීන්ගේ අහිතකර බලපෑම මිනිසුන්ට ලෙඩ රෝග ඇති කරන මිනිසුන්ට ලෙඩ රෝග ඇති කරන එහෙනම් අපි එක දාලා ලියමු එක මිනිසාට රෝග සෑදීම මිනිසාට රෝග සෑදීම ත්‍රමනාද හදන ලෙඩ වෛරස ලෙඩ හදන වෛරස ආදන ලෙඩ කිව්වොත් වෛරස කියන්නේ ශුද්ධ ජීවී කාණ්ඩයක් නේ අපිට හදන ලෙඩ මොනවාද වෛරස අපි හැමතිස්සම හදන ලෙඩන්නේ එතකොට සෙල් ප්‍රතිශ්‍යාව වෛරස් ආයි महाविनाशे शुद्रजीवींडपह ඊළඟ දවසේ කතා කරේ ශුද්ධ ජීවීන්ගේ හිතකර බලපෑම්. දැන් අද කතා කරන්නේ ශුද්ධ ජීවීන්ගේ අහිතකර බලපෑම්. විනෝජට වීඩියෝ දෙක බලත හැකි YouTube ගිහිල්ලා. මේ පැය හතර මේ YouTube දාලා තියෙන්නේ. අද කතා කරන්නේ ශුද්ධ ජීවීන්ගේ අහිතකර බලපෑම්. හරිද විනෝජ? හරි ටීචර් thank you. හරි. එතකොට අහිතකර බලපෑම් තමයි වෛරස කියන්නේ ශුද්‍ර ජීවී කාණ්ඩයක් මේගොල්ල අපිට ලෙඩ හදනවා අපි දැන් කියන්නේ මිනිසාට ලෙඩ හදනවා ඒක අහිතකරයිනේ අහිතකර බලපෑමන්නේ එතකොට හදන ලෙඩ මේ කියන්නේ සෙම් ප්‍රතිශ්‍යාව කියන්නේ හෙම්බ්‍රිසාවනේ අපිට ඉතින් මාසයකට සැරයක් විතර සෙම් ප්‍රතිශ්‍යාව හදනවානේ එතකොට වෛරස් එකක් කොරෝනා දන්නවනේ මුළු ලෝකයක්ම විනාශ කරන්න ලෑස්ති වුණා ඉස්කෝලත් වැස්සෙව්වා එතකොට කොරෝනා වෛරසය. තව වෛරස ලෙඩක්. වෛරස ලෙඩක් අහන්නේ. AIDS. AIDS. AIDS වෛරස ලෙඩක්. තව වෛරස වෛරස ලෙඩ. පැපල් වෛරස. डेंगू वायरस वायरस ले
තමනුවේ සරම්පය වෛරස් ඉබෝලා වෛරස් ඉබෝලා ඉබෝලා වෛරස් ඉබෝලා කියලා අප්‍රිකාන්ත රටවල් වල වැඩක් පැතිරලා ගියා ඉබෝලා ආයි මේ ජල බීතිකාව කියන්නේ ජලපීතිකාව කියන්නේ මොකද්ද? පිස්සු වලු ලෙඩේ කියන්නේ පිස්සු වෙච්ච බල්ලන් පිස්සු වෙච්ච බල්ලෝ ඉන්නානි බල්ලන්ට පිස්සු වෙද. එතකොට මේ වෛරස් එක තමයි. ජලපීතිකාව සාධන වෛරස්. අපි 10ක් වෙන්නම ලියමු. ආයෙ මොකද? 10ක් වෙන්නම ලියමු. ආ පොලියෝ වෛරස්. පොලියෝ. ඕගොල්ලන්ට මේ පොලියෝට බෙහෙත් දීලා තියෙන පොලියෝ ඉන්ජෙක්ෂන් එකක් නෙවෙයි මේ කටට දෙන අපි වල කියන මොක එන්නත් කිය. මොක එන්නතක් පොලියෝ කියලා කියන. හරි. දැන් ඔන්න වෛරස් වලට 10ක් කිව්වා. හොඳට පාඩම් කරගන්න වෙනවා මොකද ප්‍රශ්නපත්‍ර වල අහනවා. වෛරස් වලින් සෑදෙන රෝගයක් වන්නේ නොවන්නේ එහෙම කියලා දාන්න. ඔන්න ඔය ටික ඔක්කොම හැදෙන්නේ වෛරස් වලින්. එතකොට මිනිසාට හැදෙන ලෙඩ මේ බොහෝ දේවල් අපි මෙ යන්න හේතු වෙන කොරෝනා හැදලා දන්නවනේ කොච්චර මිය ගියාද කියලා හේඩ්ස් මේ මිය යන එක ඩෙන්ගු හැදලා මැරෙනවා පිස්සු බල්ලෝ දෙහි හැදලා මැරෙනවා එතකොට ඒ විදිහට ඉබෝලාත් මාරාන්තිකයි එතකොට එහෙම බැලුවාම මිනිසාට රෝග සාදලා මාරාන්තිකයි කියන්නේ මරණාන්තය මරණයෙන් කෙලවර වෙනවා එතකොට ඒ නිසා ඒකට අපි කියන්නේ මාරාන්තික මේ රෙඩිටි ඔක්කොම වෛරස් ඊළඟට තව ශුද්‍ර ජීවි කාණ්ඩ මොනවද වෛරස් විතරක් නෙවෙයි තියෙන්නේ තව මොනවද තියෙන්නේ ප්‍රොටෝසෝවා ප්‍රොටෝසෝවා වයින ඊළඟට අපි බලන්නේ මේක ලියාගත්තද හරිද විනෝජ හරි මෙලෙඩ ගැන දන්නවනේ මොනවද කියලා සම්බුල් ගාය දන්නවද අර කම්බුලේ මෙතන ඉදිමිලා හැදෙන්නේ ගෙඩ ලෙඩ දැන් එතකොට මේ ලෙඩ ටික ඔක්කොම වෛරස් වලින් හැදේ මේ ලෙඩ අපි අහලා තියෙනවා පොඩින් කොරෝනා නම් භෞතික දවසල ආමනීටි එතකොට ඊළඟට අපි කියන්නේ ශුද්ධ ජීවීන්ගේ අහිතකර බලපෑම අහිතකර බලපෑමක් තමයි මිනිසාට ලෙඩ හදන්නේ වෛරස් ලෙඩ හදනවා ඊළඟට කියුවේ ප්‍රොටෝසෝවා කියලා කාණ්ඩයක් තියෙනවා මේ ප්‍රොටෝසෝවාව මිනිසාට ලෙඩ හදනවා මොන වැලෙඩ අපි ලෙඩ කීපයක් කතා කරා ඊට පස්සේ කියන්න මොනවද ලෙඩ කියලා මොනවද ලෙඩ ඇමීබා කියන ප්‍රොටෝසෝවාව ලෙඩක් හදනවා මොකක්ද ඒකේ නම ඇමීබා මොකද නම ඇමීබා අති සාරය අශාරට මතකද ලෙඩේ ඔව් ටීචර් ඇමීබා අති සාරය කියලා ලෙඩක් හදනවා මෙයා වතුරේ ඉන්නේ ඇමීබා සහිත ජලය පානය කරාම ලෙඩක් හැදෙනවා ඒකට කියන්නේ ඇමීබා අති සාරය කියලා ආයි ප්‍රොටෝසෝවාව අද ලෙඩක් තමයි මැලේරියාව මැලේරියාව නම් දැන් ලංකාවේ නෑ 2012න් පස්සේ මැලේරියා රෝගියෙක් වාර්තා වෙලා නෑ ඒ නිසා අපි සලකනවා ලංකාවේ දැන් මැලේරියාව නෑ කියලා මැලේරියාව මැලේරියාව කියන්නේ වේවුලල උණ ගන්න ලෙඩක් ඔයගොල්ලන්ගේ ආච්චිල සීයලාගෙන් අහලා බලන්න මැලේරියාව ගැන ඉස්සර හරියට මැලේරියා ලෙඩ හිටිය දැන් මැලේරියාව මැලේරියාව නෑ. එතකොට ඊළඟ තව ප්‍රොටෝසෝවාවකින් හැදෙන ලෙඩක් තමයි ඕගොල්ලන්ගේ අච්චු පොතේ දාලා තියෙනවා පිටු අංක 11. පිටු අංක 11 රූපයක් දාලා තියෙනවා.
බලන්න මොකද්ද කියලා අච්චුවත ළඟ තියෙනවනේ පිටු අංක 11 බලන්න ලෙඩේ මොකද්ද කියලා මොකද්ද ලෙඩේ නම ලිෂ්මානියාව මානියාව එතකොට මේ වැලි වල ඉන්න වැලි වල ඉන්න ප්‍රොටෝසෝවාවෙන් තමයි හැදෙන්නේ මේ වැලි මාසා තමයි මේගොල්ලන්ම මේ ගෙනල්ලා දාන්නේ හැමතෙම බලන්න හැමේ නිකන් අර අපි කියන්නේ ඉන්නෝ ඉන්නෝ වගේ හැදිලා තියෙන බලන්න මේ මෙතන ඉන්නෝ ඉන්නෝ වගේ හැදිලා තියෙන එතකොට ඒ ලෙඩේට කියන්නේ ලිෂ්මානියාව කියලා එතකොට චූටි සතෙක්ගෙන් හැදෙන්නේ ඒකගේ නම ලෙඩේ නම ලිෂ්මානියාව වැලි මැස්සා තමයි මේකට උදව් කරන්නේ එතකොට ලිෂ්මානියා ප්‍රොටෝසෝවාවන්ගෙන් හැදෙන ලෙඩ ඔන්න තුනක් ලියුවා ප්‍රොටෝසෝවාවන්ගෙන් හැදෙන ලෙඩ දැන් ඒකත් හරි ඊළඟට අපි ගන්නවා අනෙක් කාණ්ඩය බැක්ටීරියා මොනවාද බැක්ටීරියා ලෙඩ ක්ෂය රෝගේ අන්න හරි මේ නෝජ කිව්වේ ක්ෂය රෝගේ බැක්ටීරියාව හරියට හරි හයි බැක්ටීරියා ලෙඩ කියන්නේ बैक्टीरिया बैक्टीरिया ले न्यूमोनिया वे न्यूमोनिया में वापिस हालत नहीं मिलेगी लादरू बैक्टीरिया लादर मैं पेट में एंगली 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 है वो नगते नौकर लादर हाँ तंग वाटी को लिया गया ये तो कटाप पे बालाना पौड़ी लेडो बड़ा दादा निकला मेरे बोल ले मारा रोगमें අලුහම් 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 දිලීරය ආයි අනිත් જાතිය මොනවද දද දද දිලීර දැන් ලෙඩ 20ක් කිව්ව වෛරස රෝග 10යි ප්‍රොටෝසෝවා 3යි 13යි මෙතන 5යි 18යි මේ දෙකයි ලෙඩ 20ක් කිව්ව චුද්‍ර ජීවීන්ගේ අහිතකර බලපෑම් ඔන්න මිනිසාට ලෙඩ හදන එතකොට ලෙඩ හදන්න නැති කාණ්ඩයක් තියෙනවා මෙතන පරි කාණ්ඩෙ. ඇල්ගි ඇල්ගි ලෙඩ හදන්නේ. ඇල්ගි වලින් ලෙඩ හදන්නේ මේ හතර జాතිය තමයි ලෙඩ හදන්නේ. එතකොට වාර විභාගයේ ශුද්ධ ජීවී කාණ්ඩ පහ නම් කරන්න කිව්වොත් මොන ඇලියද? ශුද්ධ ජීවී කාණ්ඩ පහ නම් කරන්න කිව්වොත් මොන ඇලියද? බැක්ටීරියා, දිලීර, ප්‍රොටෝසෝවා, ඇල්ගි, වෛරස්. හරියටම හරි. මේ කාණ්ඩ පහයි. ඒ කාණ්ඩ පහෙන් හතරක්ම ලෙඩ හදන. ඇල්ගී ඇවිල්ලා ඉතා කුඩා ශාක. මේ බලන්න ඇල්ගී
මේ ජලාශයක තියෙන ඇල්ගී මේ ඉතාම කුඩා ශාක මේ වගේ කොළ නැහැ කඳන් නැහැ මුල් නැහැ නිකම්ම කොළපාට තිත්තිත් වගේ තියෙනවා ඉතාම දුර්වල ශාක කාණ්ඩයේ ඇල්ගී මෙතන යට කියලා තියෙනවා ඇල්ගී කියලා තියෙනවා පේනම ලියලා කියව ගන්න පේනවද दुर्वल शाक अभी कथाकरण क्षुद्रजीवी कांडे स्वयं पोषित एकम जीवी कांडे हरि देंगे मे बल बैक्टीरिया मे अपे मुख कुहरे इन बैक्टीरिया वर दाल मेदा टीका कई नमु बैक्टीरिया क्षुद्रजीवी के अहित बल प्रेम मिनीसाट रोग साधन अभी मित्र मे वचन कत्तीन दिन क्षुद्रजीवी निन्नवाने श्वसन पद्धति आश्रित कोरोना धारकिया मिनीस धारकिया मिनीस
අපි මේ වචන තුන පොඩ්ඩක් ලියාගමු. රෝගකාරක රෝගකාරක ක්ෂුද්‍ර ජීවීන් රෝගකාරක ක්ෂුද්‍ර ජීවීන් අකුල් පොඩ්ඩක් බලන්න රෝගකාරක ක්ෂුද්‍ර ජීවීන් මම මෙන්න මෙතන ලියනවා ව්‍යාධි 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 ජනකයන් ජනකයන් කියන්නේ ප්ලුරල් බහුවචන රෝගකාරක ක්ෂුද්‍ර ජීවීන් ව්‍යාධි ජනකයන් එකෙක් නම් ව්‍යාධි ජනකයා රෝගකාරක ක්ෂුද්‍ර ජීවීන් ව්‍යාධි ජනකයන් ලෙස හැඳින්වෙනවා व्याधि जनक व्याधि जनक जीवत्म व्याधि जनक जीवत्म उपस्तरयाचने उपस्तरया සපයන ජීවියා උපස්තරයක් සපයන ජීවියා ධාරකයා ධාරකයා ලෙස හැඳින්වෙනවා ධාරකයා ලෙස හැඳින්වෙනවා එතන මං කියපු අනිත් පැත්තේ තමයි වාහකය වාහකය කියන්නේ කාටද ඩෙන්ගු සරකුවත් ඩෙන්ගු සරකුවත් වාහකයා වෙන්නේ කවුද මොන සතාද මදුරුවා මදුරුවා ඩෙන්ගු සරකුවත් එතකොට මදුරුවා කරන්නේ මේ ව්‍යාධි ජනකයාව හොරට දන ගන්න යන ගිහින් දාන්න व्याधि जनक्याव डेंगू डेंगू वायरस धारकया कार्ड तले डे है देने मिनिसा धारकया वाह क्या मधुरवा वाह क्या मधुरवा
අපි එහා පැත්තට ලෙඩක් වම් තව එකක් මැලේරියාව ගමු प्लास्मोडियम क्या शुद्र जीवी मलेरिया මැලේරියාව හැදෙන්නේ ඩෙංගු වගේ තමයි මදුරුවෙක්ගේ එහෙනම් වාහකයා වෙන්නේ මදුරුව දැන් වචන ටික හරිද දැන් ඩෙංගු ගත්තොත් ඩෙංගු නෙවෙයි කොරෝනා ගත්තොත් ව්‍යාධි ජනකයා කොරෝනා වෛරසය යශාරා ධාරකයා මිනිසා තතර වාහකයක් සතෙක් නැහැ හරි වාහකයා කියලා එකක් නැහැ ඉතින් වාතයෙන් එන්නේ නේද හරි දැන් එතකොට අපි ලෙඩ දෙකකට එතන වාහකයක් නැහැ සමහර අය ඉතින් වාතයෙන් ජලයෙන් වගේ බෝවෙනකොට වාහකයක් නැහැ මෙමෙ සතෙක් ගිහින් දානවා නම් අපි එතෙන්දි වාහකයා කියලා කියන දැන් හරි දැන් ලියා ගන්න කෝක එන ලස්සනට බබුව ගහලා එතකොට ශුද්‍ර ජීවීන්ගේ අහිතකර බලපෑම් කතා කරේ අපෝ මිනිසාට ලෙඩ සාදන මිනිසාට රෝග සාදන ඊළඟට මේ විවරද ලියාගෙන හරිද මෙතන ප්ලාස්මෝඩියම් මේ අල්මයන් තියෙන්නේ මම උඩ ඊට මදු වෙලා ලිව්වේ ප්ලාස්මෝඩියම් මේ ලෙඩ දෙකම මදුරු වංගෙන් හැදෙන්නේ ඩෙන්ගු මැලේරියාව එතන තම මොනවාද මදුරු වංගෙන් හැදෙන ලෙඩ තියෙන්නේ මදුරු වංගෙන් හැදෙන ලෙඩ බරවා බරවා මදුලෙකින් හැදෙන්නේ බරවා මදුලවලින් හැදෙන්නේ බරවා තව මොනවද මදුලවලින් හැදෙන ලෙඩ කොබලහලද චිකුන් ගුන්යා කියලා ලෙඩ චිකුන් ගුන්යා කියලා ඉස්සෙල් ලෙඩක් පැතුරුණා ලංකාව පුරාම ඒකත් ඔය මේ කොරෝනාගේ තමයි හැමෝටම හැදියේ දිදියා මේ චිකුන් ගුන්යාත් මදුලෙකින් හැදෙන්නේ ධාරකයා වාහකයා ලිව් මේ මදුරුවා කියලා තියෙන මෙතන අතුපාටි මේ දෙක මදුරුවා මේ දෙක මිනිසා මෙතන ඩෙන්ගු වෛරසය මෙතන ප්ලාස්මෝඩියම් ප්ලාස්මෝඩියම් කියන්නේ ප්‍රොටෝසෝවාවේ හරිද විනෝජ
එතකොට අපි මේ ශුද්‍ර ජීවීන්ගේ අහිතකර බලපෑම් කතා කර කර ඉන්නේ අම්මෝ හදන ලෙඩ මේ උඟාක් ලෙඩ හැදුනා මිනිස්සු මියනවා බැලුවාම හැට පේන්නේ නැති වුණාට අපිට මොන තරම් හිංසා කරනවද බලන්නකො එතකොට ශුද්‍ර ජීවීන් හැදලා අපි ලෙඩ 20ක් වෙන්න කතා කරනවා දැන් මේ ශුද්‍ර ජීවීන් ශාක වලටත් ලෙඩ හදනවා මිනිසාට විතරක් නෙවෙයි ශාක වලටත් ලෙඩ හදනවා මේ බලන්නකො ශාක වලට හදන ලෙඩක් හදපු ලෙඩක් මට කියනද මේ කොලේ මොකද්ද කියලා මොන ගහක කොලයක්ද මොන කොලයක්ද ඇරේ අඩමානට කියන්න वायरस अब लसन හොඳ බණ්ඩක් කකොල ගස් වලට මේ මෙහෙම හැදෙනවා. මේම හැදලා ඊපස්සේ ගස් දුර්වල වෙලා කරල් හැදෙන්නේ නැතු වෙනවා. එතකොට මේ වෛරස් රෝග. එතකොට වගාව එතනින් ඉවරයි. ගස් ලා කොල කොලත් ඔයගොල්ලන්ගේ වත්තේ තියෙනවා නම් බලන්න අපේ වත්තේ නම් ගස් ලා කොල ගහ තිබුණේ ඒකේ වෛරස් නැහැ. මේ මේ විදිහට ගස් ලා කොලත් කහ පාට වෙනවා. मिरीसवा दान තාත්‍රාට දෙරි හොඳට දන්න වද පීජිච්ච කෙසෙල් ගස් ඔය සීයල එහෙම ඉන්නවනම් කියන්නේ වත්ත කෙසෙල් ගස් තියෙනවා වද පීජිච්ච කෙසෙල් ගහ පෙන්නන්නේ කියලා කැනක් එන්නේ එකලඟ 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 කොළ ගොඩාක් ගොඩාක් ඇවිල්ලා කැනක් එන්නේ නැති වෙනවා මේකට කියනවා කෙසෙල් වද පීදෙනවා කියලා කොබාන වද පීජිච්ච කෙසෙල් ගහ දැකලා තියෙනවද දන්නේ නැහැ චුට්ටක් මේ ඔක කල්පනාවෙන් ඉන්නකො කාටද කියන්නකො වද පීච්ච කෙසෙල් ගහ පෙන්නන්නේ කියලා ඔය තියනවා ඉඳන් වල වද පීච්ච කෙසෙල් බස් කපලා විනාශ කරලා පුච්චල දානවා සමහර ඕ එහෙම කරන්න ඕනේ නැත්නම් අනිජ්ජස් වලට ගෝ වෙනවනේ ඇයි වෛරස් එක එතකොට ශාක වලට සෑදෙන රෝග අපි මේ කතා කරන්නේ එහෙනම් මාත්‍රිකාව ලියාගමුකෝ චුද්‍ර ජීවී ශාක වලට රෝග සාදයි क्षुद्र जीवी शाक वलट रोग साध क्षुद्र जीवी शाक वलट रोग साध එතකොට අපි ලියමු එක කෙසෙල් වඳ පීඩි වරාන් ඇතුලේ වෛරස් කෙසෙල් වඳ පීඩීම වෛරස්
ඊළඟ මෙන්න මේක මේකට කියනවා පත්‍ර විචිත්‍ර වෙනවා කියලා හරි පත්‍ර විචිත්‍ර වීම නේ විචිත්‍ර වුණා කියන්නේ කල් ලක්ෂණ හැදෙන්නේ පත්‍ර විචිත්‍ර වීම පත්‍ර විචිත්‍ර වීම එතෙන්ට ගස් ලියාගත හැකි අපිට ගස් ලැබු බණ්ඩක්කා වට්ටක්කා බණ්ඩක්කා වට්ටක්කා ගස් ලැබු බලන්න පොඩ්ඩක් ඉතින් ආ හෙට නිවාඩුනි එළියට බහලා බලන්න ඔය වගේ මෙන්න මෙහෙම කොළ කහපාට වෙච්ච ගස් ඔගොල්ලන්ගේ වත්තේ තියෙනවද කියලා මේ තමයි වෛරස් රෝග මේකට කියනවා පත්‍ර විචිත්‍ර වෙනවා කියලා බලන්න එතන ලියාගෙන වෛරස් ඒකත් වෛරස් ඊළඟට මිරිස් කොළ කොඩ වීම මිරිස් කොළ කොඩ වෙනවා කියන ගොටු හැදෙන මිරිස් කොළ කොඩ වීම චිත්‍රය කරන මෙන්න මේ ලස්සන තියෙන මිරිස් කොළේ ලස්සන තියෙන මිරිස් කොළේ ඔන්නෝ වෙලා නිකන් ඔන්නම කොටු කොටු වගේ හැදෙන කොළේ රැලි රැලි වගේ වෙනවා මේ වෙනවට කියනවා මිරිස් කොළ කොඩ වෙනවා කියලා මිරිස් කොළ කොඩ වීම කොළ කොඩ වීම කොළ කොඩ වීම ඒකත් වෛරස් ඉතින් ඊළඟට තව ලේඩ ගත්තොත් මේ අපි ශාක වලට හැදෙන ලෙඩ කතා කරන්නේ ශුද්ධ ජීවීන් වගේ ශාක වලට හැදෙන ලෙඩ thank you කසල් වන්ද පීදීම මිරිස් කොළ क्षुद्रजीवी शाखवल क्षुद्रजीवी क्षुद्रजीवी पउडर दाल वगे दुदपाटिपुस පිටිපුස් එක දිලීරයක් මිදි වල හරියට තියෙන මේ පිටිපුස් කියන එක නිකන් මිදි පොකුරට පවුඩර් ඉහලා වගේ. ඒක දිලීරයක් එහෙම නැත්නම් පුස් එකක්. එතකොට මිදි. පිටිපුස් රෝගය ගැන අපි දැන් ලියන්න මෙතන වාක්‍ය ලියාගම් පිටිපුස් රෝගේ. ආසාදිත ශාක කොටස් මත ආසාදිත කියන්නේ ලෙඩේ හැදුණු ආසාදිත ශාක කොටස් මත සුදු පැහැති ආසාදිත ශාක කොටස් මත සුදු පැහැති දෙවුදිනී 8ද 9ද देवदिनी हर्षिका अटेद नमेद अटकील नमे पंती आसादित शाक कोटास्मत सुदु पहति कुडु पावती सुदु पहति कुडु पावती
මෙය දිලීර ආසාදනයකි. මෙය දිලීර ආසාදනයකි උදාහරණ නිදි. මෙය දිලීර ආසාදනයකි උදාහරණ නිදි. ඊළඟට ඊතර පිටිපොස්සරේ ඊළඟ පහ පාෂ්ඨිම ටීචර් මේ වෙනකන් ලියපුවාට කොච්චර පිටු වටිනවද චමෝ මොකෝ ලේට් අරන් ගියා දැන් ආවේ මේ අද නෝට් එකට යශාරා කොච්චර සීආර් තියන්න ඕනද පිටු පිටුවයි ටීචර් එක පිටුවයි චමෝ දෙක පිටුවයි වීඩියෝ එක බලලා හදාගන්නේ එතකොට දැන් අපි චමෝත් කතා කර කර ඉන්නේ ශුද්ධ ජීවීන්ගේ අහිතකර බලපෑම අපි මෙච්චර වෙලා කතා කරා මිනිසාට රෝග සාධනවා කියලා මිනිසාට රෝග සාධනවා කියලා ලෙඩ 20ක් විතර ලියුවා ඊළඟට දැන් මේ කතා කරන්නේ මිනිසාට විතරක් නෙමෙයි ශාකවලටත් ලෙඩ හදන මේ බලන්න මේ බණ්ඩකව හැඩ කරලා තියෙන වැඩේ මේ වෙලා තියෙන වැඩේ මේ මේ හොද බණ්ඩක කොලයක් මේ වෛරස හැදීම මේකට කියනවා පත්‍ර විචිත්‍ර රෝගය කියලා පත්‍ර විචිත්‍ර වෙලා ඒ කතා කරා ඊළඟට කෙසෙල් වඳ පීතිම ඊට පස්සේ මේ පිටිපුස් රෝගය කියන්නේ මිදි වලට නිකන් පවුඩර් කුඩු ඉස්ස වගේ මිදි වල හැදිලා තියෙනවා අන්න ඒක දෙලීරය ඒක පිටිපුස් දැන් ඊළඟ නම්බරේ අපි කතා කරන්නේ පස්චිම අංගමාරය මේ අංගමාරයේ අර්ථාපල් වලට හැදෙන ලෙඩ අර්ථාපල් වල කොළ අර්ථාපල් ගස් වල කොළ කොළ දුඹුරු පාට ලප හැදෙන අර්ථාපල් කොළ වල දුඹුරු පාට ලප හැදෙන ඒකට කියනවා පස්චිම අංගමාරය කියලා මේකත් දිලීරය දිලීර කියන්නේ කුස් දැන් ලියන්න තියෙන පස්චිම අංගමාරයටයි ලියන්න තියෙන්නේ ඒක ලියාගමු ශාකපත්‍ර මත දුඹුරු පැහැ ලප ඇතිවේ මෙයද දිලීර ආසාදනයකි දිලීර කුස් මෙයද දිලීර ආසාදනයකි උදාහරණ අර්ථාපල් ඉන්නවද නුවර එළිය කවුරු හරි අර්ථාපල් ලගාවක් තියෙන කවුරු හරි මෙතන ඉන්නවද නුවර එළිය ඉන්න අය දැකලා තියෙන අර්ථාපල් වල දුඹුරු පාට ලප හැදෙන කොළවල ඒ තමයි ඒකට කියන්නේ අංගමාරි අර්ථාපල් අංගමාරි ඊළඟට හය මැලවීම ගස් මැලවෙනවා හොඳට තියෙන ගස් මැලවෙනවා මැලවෙන්නේ ඒ වගේ මොකක්ද අර ජලය ගමන් කරන පද්ධතිය නම ජලය ගමන් කරන වාහිනිය නම ශාකවල ජලය ගමන් කරන වාහිනියේ නම මොකක්ද? දිවාග තියනවානේ. ශාකවල ජලය ගමන් කරන වාහිනියේ නම බුලාකුර කියන්නද? හා. කොම්බු දෙකයි ශාන්න.
शाखवल जले गमन करन नाले साइलम ले सहेंदी दिलीर हो बैक्टीरिया मागे दिलीर हो बैक्टीरिया मागे साइलम अवहिर भी मनीष සෛලම අවහිර වීම නිසා ශාක මැලවීම සිදු වේ. උදාහරණ තක්කාලි. शाक वैरसोड़ो ඊළඟට මිදි වලට පවුඩර් ඉස්ස වගේ පිටිපුස් රෝගය හැදෙනවා. අර්ථාපල ගස් වල කොළ වල දුබුරු පාට පැල්ලම් හැදෙනවා. අර්ථාපල ළඟමාරය හැදෙනවා. ඊළඟ සයිලම් බ්ලොක් කරලා ගස් ටික මැලවීම ඇති කරනවා. දැන් ඔය හොඳ වැඩද කියන්නකෝ. හොඳ වැඩ නෙවෙයිනේ. ඒතර ඒ නිසා අපි කතා කරා ශුද්ධ ජීවීන්ගේ අයිතිකර බලපෑම. දැන් අවුරුදු දෙකක් ඉස්කෝල වහලා තිබ්බ ශුද්ධ ජීවියා වදිද කරා. ඈ මේ සිත බලන්න මේ ශුද්ධ ජීවීන්ගේ වැඩ එතකොට අහිතකර බලපෑම මේවා
ඊළඟට අපි දැන් කතා කරන්න යන්නේ ඊළඟ වැරද්ද මේගොල්ලන්ගේ. මේගොල්ල ඊළඟට කරන අහිතකර බලපෑම. අහිතකර බලපෑම්. දැන් තුන්වෙනි එක. ක්ෂුද්‍ර ජීවීන් මගින් ආහාර නරක් වීම. ක්ෂුද්‍ර ජීවීන් මගින් ආහාර නරක් වීම. දැන් අද උදේ ඉස්කෝලේ යන අම්මා බත් එකක් දාලා දුන්නානේ කෑම පෙට්ටියට. දැන් ගහලා දුන්නානේ. මේක මම දන්නවනේ. ආහ්. ඒක මොකක් හරි හේතුවකින් අද කන්න බැරි වෙලා හෙට කත හැකිද දෙනසුලා ගන්න? බෑ. නෑ මොකද වෙන්නේ ආහාර නරක් වෙනවා. ඉදින්චක සල්ලාවලියක් තව සුමානකින් කත හැකිද? नरक මේ බලන්න මේ දෙහි ගැටි. දැන් ඉතින් මේක දාන්න පුළුවන් ගොඩකොල සලාද? දැන් එතකොට මේ ආහාර මේ නරක් කරන. මේ නරක් කරන්නේ ක්ෂුද්‍ර ජීවි කාණ්ඩ දෙකයි. මොනවද කාණ්ඩ දෙක? දෙලීන සහ බැක්ටීරියා. මේ මෙතන මේ මැද මේ මේ දිලිරයක් ඇදලා තියෙන මේ පුස් එකක් ඇදලා තියෙන. දිලිර කියන්නේ පුස්නේ මේ කළු පාට වෙලා තියෙන. එතකොට දිලිර සහ බැක්ටීරියා වල වැඩේ මොකද? ආහාර නරක් කරන. නරක් කරන එක හොඳයිද? නෑ. නේ පොඩ්ඩේ හැමියා වුණොත් උදේ ඩුය පොයිදින් තුන වෙනකොට කෑවේ නැත්තම් අන්තිම ඉවරයි වැඩේ හරි නරක් වෙනවා. ඒතර ශුද්ධ ජීවීන්ගේ තව අහිතකර වැඩක් තමයි ආහාර නරක් කරනවා. ඉතින් නරක් වෙච්ච ආහාරයක් අපි කොහොමද දැනගන්නේ? පාට වර්ණයෙන් හැදෙයින්. දැන් මේකේ පාට වෙනස් වෙලානේ. ගන්ධයෙන්? දුල්මි? ගන්ධයෙන්? ඔයෝ ආය මතක් කරන්න බා නේද? මුලින් නම් රසයි රස්නේ පිටන. රස්නේ පිටන සුවඳ. අනිත් දඩ සුවඳ නැහැ. මේ ලස්සන ඇතු වෙලා ගිහිල්ලා බෙනුම වෙනස් වෙලා මේ පාට ගෙසල ගෙඩි මේ පාටද කියන්නේ පහ පාට කළු පාට වෙලා පාට වෙනස් වෙනවා ගන්ධය වෙනස් වෙනවා ගන්ධය කොහොමද සුවඳ දෙකමයි මේ කාල බැලුවොත් රහ මේ නන්නන් ගෙඩිය කාල බැලුවොත් රහ නෑ එතකොට රස වෙනස් වෙනවා පාට වෙනස් වෙනවා. බදසියයි. හෑ? වයනේ? වයනේ. මේක අල්ලලා බැලුවාම හොඳ නන්නන් ගෙඩියක් වගේ නෙවෙයි. අල්ලලා බැලුවාම වෙනසක් තියෙනවා. කුණු වෙච්ච එක දැනෙනවා අතට. රස්ලාපු ගෙඩිය කුණු වෙලා නම් දැනෙනවා අතට. ඒතර වයනේ වෙනස්. කෑවොත් නරක් වෙච්ච එක කැවුනොත් කෑවොත් යවන්න आहार नरक करानी दिलीर सहा
බැක්ටීරියා. එහෙනම් අපි ඔතෙන්ද ලියාගමු. ආහාර නරක් කිරීම සිදු කරන්නේ බිලීර සහ බැක්ටීරියා මදි. සුත්‍රජීවී ක්‍රියාකාරීත්වය නිසා ආහාර සුත්‍රජීවී ක්‍රියාකාරීත්වය නිසා ආහාර පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත් වීම ආහාර නරක් වීම ලෙස හැඳින්වේ අපි හතේරියෝය එකේ හත්තන වැට අපි අටේරියෝ නාහන් නරක්කන එකේ කියන නන් දුන්න මතක ප්‍රෝටීන නරක්කනකොට මොකක්ද කියන්නේ ප්‍රෝටීන ආහාර නරක්කනකොට මතකද එහෙම නන් දුනක් කිව්වා පූති බව නේ පූති බව නැය ලිපිඩ නරක්කනකොට මුඩු වීම ඔව් අම්මල කියන්නේ තෙල් මුඩු වෙලා කියනවා නේ කෑව මුඩු වෙලා කියනවා. අතිරසවල මුඩු ගඳේනවා කියන පරදන්න. දැන් අවුරුද්දට හදපුවා මේ වෙනකොට ඔක්කොම මුඩු වෙලා තියෙනවා. තෙල් වලින් හදන ඒවා. එතන ලිපිඩ ආහාර නරක් වුණාම කියන්නේ මුඩු වෙනවා කියන. ප්‍රෝටීන ආහාර නරක් වුණාම කියන්නේ පෝති භවණේ වෙනවා. එහෙනම් මැරිච්ච මීයක් වුණාම මොකද වෙලා තියෙන්නේ? පෝති භවණේ කියන්නේ පැසීම කියන්නේ. එතකොට ආහාර වල අඩංග ප්‍රධාන පෝෂක පදාර්ථ තුන. මොනවාද පෝෂක පදාර්ථ තුන ප්‍රධානම තුන? විටමින් කණිලා වල සුළු ඒවා කියලා සැලකුවොත් ප්‍රධාන පෝෂක පදාර්ථ තුනක් කියලා මොනවද ගන්නෙ? කාබෝහයිඩ්‍රේට් නරක් කරනකොට කියන්නේ ප්‍රෝටීන ඔන්නෝමයි නරක් කරනවා කාබෝහයිඩ්‍රේට් පැසීමෙන් නරක් කරනවා ප්‍රෝටීන පූති භවණය වීමෙන් නරක් වෙනවා ලිපිඩ ආහාර මුඩු වීමෙන් ආහාරයට ගැනීමට නුසුදුසු
क्षुद्र जीवी अहिताक मिनीसुट हानिदायक जीवी हानिदायक हताकर मिनीसाट लेड हदनवाद शाक बल लेड हदनवाद कण दीयन नरकर आर नरकर बल्ड हदना कण दीयन नरकर क्षुद्रजीवी मेव नरकट तवेक मेक अद लोक जैव रसायनिक अविकीय जैव रसायनिक अविकीय युदागा क्षुद्रजीवी मरी क्षुद्रजीवी मेहमान दसान वसे मापड़े कोरोना ने सिलिंडर मे सिलिंडर तीन कोरोना वायरस देनक युद्ध करना तेनातीयन अरे युद्ध तीन ये युद्ध उड़ेदरा कोरोना सिलिंडरे मुखदी समहार लोकवाद्रजीवी हानिकारक हानिदायक क्षुद्रजीवी इन अस्टर मुखटद लाभदायक विद्यट मिनी मर वेड़ीतीन जैव रसायनिक कोरोना वाला नरक कोरोना वाला नरक बैक्टीरिया सिलिंडर मुखट युद्ध में अवस्था इतम लाभदायक विधि मिनी मरल मिनीसुमरने की जैव रसायनिक अविकीय मिनीसुमरने बोतले खेल कर ला इधर आती है ना बड़ी काली जगह बिगड़ गया ना ये देने ये तो अपने और ने वो डैंग डैंग ने हम खाओ इधर बैठने डैंग वो ये बड़ी थी याने बम बगार वो अट दांगलान ने याने डैंग कराने भी जाइवरासा याने के शुद्र जीवी जी का कुछ करने दिया ग्रीन ना एक दिन थरे वो कार अरे की मूडी अरिया वाते कुत्तना जैव रसायनिक आविकीय सामान रटा दिया
එතකොට ජෛව රසායනික අවිලස යොදාගන්නේ මොනවද? ශුද්ධ ජීවි ජෛවනේ. ජෛව කියන්නේ ජීවි. දැන් එතකොට අපි ලියනවා ඊළඟ එක ජෛව රසායනික අවිලස ශුද්ධ ජීවීන් යොදාගැනීම. ජෛව රසායනික අවිලස ශුද්ධ ජීවීන් යොදාගැනීම. युद्धमय अवस्था वलदी युद्धमय अवस्था वलदी मिनिसुन विनाश करीम संदहा मिनिसुन विनाश करीम संदहा शुद्र जीवीन यदागन එහෙම යොදා ගන්න අති භයානක බැක්ටීරියා වර්ග මේ ඇන්ත්‍රැක්ස් බැක්ටීරියා දිවීර වර්ග විෂ දූලක මේ වගේ මේ විෂ නිපද විෂ නිපද ඔබ විෂ ජෛව රසායනික අවිලස උදාන අපි කිව්වේ ආයුධ අපි ආයුධ කියන්නේ जैव रासायनिक අහිතකර බලපෑම් කතා කරලා ඉවරයි. මිනිසාට රෝග හදනවා, ශාක වලට රෝග හදනවා, ආහාර නරක් කරනවා. හරි? එතකොට මේ ආහාර නරක් කරන්න ආහාර නරක් කරන ශුද්ධ ජීවීන් වර්ධනය වීමනේ සිද්ධ වෙන්නේ. එතකොට ආහාර නරක් කරන එකෙන් බේර ගන්න මොකද කරන්නේ? මේ ශුද්ධ ජීවීන්ට වර්ධනය වෙන්න සාධක දෙකක් ඕනේ. මොනවද සාධක දෙක? උෂ්ණත්වය තෙතමනය උෂ්ණත්වයයි තෙතමනයයි යෝනි. එතකොට අපිට පුළුවන් නම් ඒ දෙක අයින් කරන්න. චුද්‍ර ජීවීන්ට වර්ධනය වෙන්න පුළුවන්ද? බැහැ. බැරි. එතකොට අපි ආහාර නරක්වන එකෙන් වළක්ව ගන්න නම් තෙතමනයයි උෂ්ණත්වයයි අයින් කරන්න ඕන. එතකොට මාත්‍රකාව ක්ලියාගමුකෝ ආහාර කල්තබා ගැනීම කියලා. ආහාර කල්තබා ගැනීම. චුද්‍ර ජීවීන්ගේ වර්ධනයට හිතකර සාධක වන පහලට එක දාලා ලියන්නේ එක උෂ්ණත්වය දෙක තෙතමනි තෙත ගතිය උෂ්ණත්වයේ තෙතමනිය ඉවත් කළ විට
ආහාර කල්ට බා ගත හැකි. ආහාර කල් තබා ගත හැකිය. එතන සාධක දෙකක් තියෙනවා අයින් කරන්න. උෂ්ණත්වයයි තෙතමනිය. කොහොමද උෂ්ණත්වය අයින් කරන්නේ? කොහොමද උෂ්ණත්වය අයින් කරන්නේ? කූල් කරන්න. කූල් කරන්න. මොකේ දාලාද? ෆ්‍රිජ්ජේ. ෆ්‍රිජ්ජේ දාන්න. ෆ්‍රිජ්ජේ දාලා කූල් කරන්න අපි දාන බීප් ෆ්‍රීසර් එක. මස් මාළු අපි එහෙමනේ තියාගන්නේ. දැන් ඕගොල්ලන්ව ගිහලා සීතල දාගෙන අතෑරියත් ඕගොල්ලෝ මොකක් කරයිද? මොකද? සීතල තැනකට අයිස් අයිස් ලංකෙට ගිහින් මොකක් කරයිද? අයියෝ මෙහෙම කරගෙන කරවගෙන ඕගොල්ලන් හිටි. සුද්ධ ජීවිතයක් දෙන්නේ ඒ වැඩේ තමයි. හරි? එතකොට මේගොල්ලන්ට ක්‍රියාත්මක වෙන්න බෑ සීතල වැඩි උෂ්ණත්වය නැහෙනි. එතකොට ශුද්ධ ජීවීන් අක්‍රියව ඉන්නවා. ඒ නිසා ආහාර නරක් වෙන්නේ. ආහාර නරක් වෙන්නේ. ශීතකරණය දැම්මාම ශුද්ධ ජීවීන්ට උෂ්ණත්වය ඕනනේ. ශුද්ධ ජීවීන්ට හරි ෂොක් මේ කාමර උෂ්ණත්වය. කාමර උෂ්ණත්වය අංශක 25 30 වගේ අතර ශුද්ධ ජීවීන් හොඳින් වර්ධනය වෙනවා. ඒක නිසා තමයි මේ කෙසෙල් ගෙඩිය මේ කාමර උෂ්ණත්වය තිබ්බෙන් තමයි නවත් කළා දෙන්නේ. මේක මේ බ්‍රිජ් එකේ තිබ්බනම් තව ටික දවසක් තියාගන්න තිබ්බා නේද? මම ඉතින් මේක ඔයගලන්ට මේ නරක් වෙන්න මෙතනින් කියලා දුන්නා. නැත්නම් ඉබෙන්නම් කියන්නේ. බ්‍රිජ් එකේ තිබ්බනම් නරක් වෙන්නේ. නරක් වෙන්න ඕනින් තමයි මේව තියලා තිබ්බේ මේ. එතකොට ආහාර නරක් වෙන්නේ චුත්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නිසා. බ්‍රිජ් එකේ දැම්මම උන්ට උෂ්ණත්වය නැහැනේ. ඒ නිසා උන් සාක්‍රිය වෙලා ඔහේ ඉන්නේ. එතන ආහාර කල් තියාගන්න එක ක්‍රමයක් තමයි ආහාර මුඛක් කරන එකද ශීත කිරීම. හරි එනිස අපි එක දාලා ලියමු ශීත කිරීම. ශීත කිරීම උඩ කීයද ඔයගොල්ලෝ උෂ්ණත්වය හිතන් ෆ්‍රිජ් එකේ දින 16ක් විතර යනවා. දින 16ක් විතර උෂ්ණත්වයකට ෆ්‍රිජ් එක සීතල වෙන්න තමයි අදලා තියෙන්නේ ඩීප් ෆ්‍රීසර් කොටස. එතකොට ශුද්ධ ජීවීන්ට වර්ධනය වෙන්නේ ඒ නිසා මස් මාළු නරක් වෙන්නේ නැතුව තියාගන්න පුළුවන් සීත කරහම. ඊළඟට කොහොමද ආය කරන්නේ අපි? ඔක්කොම දෙන්නරි ඔක්කොම ෆ්‍රිජ් එකේ දාන්නේ නැහැ. දැන් ගොරකත් දීලා ෆ්‍රිජ් එකේ දානවද? ගම්බිරි සුද්ධ දීලා ෆ්‍රිජ් එකේ දානවද? ඒක කොහොමද තියාගන්නේ? වී ෆ්‍රිජ් එකේ දානවද නැහැ? ඒක කොහොමද තියාගන්නේ? එළියේ තියන. බෝතලයකට දාලා. वेलन එතන වී වේලනවා වේලුවාම ජලය අයින් වෙනවා ජලය අයින් වුණාම ශුද්ධ ජීවිත වර්ධනය වෙන්න පුළුවන් ද බැයිද බැ එතකොට නරක් වෙන්නේ නෑ මාළු වේලන මාළු වේලුවාම නෑ කරවල කරවල කරමු වේල 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 කරවල එකක් වේලනවා එතකොට ජලය නැති නිසා ශුද්ධ ජීවිත වර්ධනය වෙනවා විනුජ විනෝජේ වේලා තියෙන දෙයක්ද කියන්නේ කියේ ප්‍රවේලල කල් තියාගන්නේ නැවතිය. කොහොමද වෙන්නේ? ආදීස කරවල කිව්වද? ආ කරවල. මාළු වේලුවන් කරවල. වේලල කල් තියාගන්න පුළුවන් ජලය ඉවත් වුනහම ඒකේ සුත්‍ර ජීවීන් වර්ධනය වෙන්නේ. දැන් කලුපුස්ස දෙන්නේ ඕගොල්ලන්ගේ ඇඳුම ඔය මේ වැස්ස කාලේට වේල ගන්න බැරි වුණාමද අවුවේ දාලා කරවෙන්න වේලුනාම उदाहरण मस्मा शीतकर्ण मस्मा
ඇයි සොසේජස් උත් එක නේද දාන්නේ මස් මාළු සොසේජස් දාන්න සීතගිරි වියලීම ආහාර පහ කියන වේල කල් තියා ගන්න වේලල කල් තියා ගන්න ආහාර පහක් මංගානේ මාළු එහෙම නැත්තම් කරවල කරවල වල වේලන්න දෙයක් නැහැ මාළු තමයි වේලන්න කරවල ආයෙ වේලන්න ඕනේ නැහැ අම්මෝ මොනවා කරවල මාළු ගම්මිරිස් මිරිස් නිකනෝ මිරිස් වේල කල් තියාගෙන පළතුරක් කියන්නේ මිදි මුද්දර අපලන් කියන්නේ එතකොට වේල කල් තියාගෙන මුද්දර අපලන් ඒ පොස්සේවත් වේල කල් තියාගන්න සමහර පොස් දෙල් එතකොට ඒව ලියා ගන්න පුළුවන් ජලය ඉවත් කරාම ඒගොල්ලෝ නරක් වෙන්නේ නරක් කරන්න විදියක් නෑ බොහෝ දේවල් වලට අපි මේගොල්ලන්ට මේගොල්ලන්ගේ අයිතිකර බලපෑම් ටික සලකලා සැලකුවාම අයිතිකර වුණාට ශුද්‍ර ජීවීන් බොහෝ දේවල් සඳහා යොදා ගන්නවා. එතකොට ශුද්‍ර ජීවීන් බොහෝ දේවල් සඳහා යොදා ගන්න මේ හේතු තමයි කතා කරන්නේ. මාත්‍රිකාවක් ලියාගමු. කර්මාන්ත සඳහා කර්මාන්ත සඳහා ශුද්‍ර ජීවීන් යොදා ගැනීමට හේතු ශුද්‍ර ජීවීන් යොදා ගැනීමට හේතු අපි මේ කතා කරන්න බොහෝ දේවල් සඳහා ශුද්‍ර ජීවීන් යොදා ගන්න යොදා ගන්න ඔගොල්ලෝ හිතන්නේ මොනවද හේතු දැන් මේගොල්ලන්ගේ වර්ධන වේගය ගැන මොකද කියන්නේ මං කිව්වා අර ටික් ගාලා මොකද වෙන්නේ දෙකට කැඩෙනවා ඒ නිසා වර්ධන වේගය උපරිමයි අපේ ගෙදර ඉන්න පූසා විනාඩි 20ක් යනකොට පූසෝ දෙන්නෙක් වෙනවද विशाल वर्धन वेगिया තම වර්ගය බෝ කරනවා ඒ නිසා සංඛ්‍යාව වැඩි කර ගන්න පුළුවන් හරි එහෙනම් එක දාලා ලියා ගමු වර්ධනය වන වේගය ඊට වැඩි කෙටි කාලයක් තුළ ඒකට මුලිය ගන්න කෙටි කාලයක් තුළ බොහෝ ජීවීන් සංඛ්‍යාවක් ඇති කරන बहुजीवी बहुजीवी संख्या वा कितनी करा
दुमटे मेषीन तेल देवे इहलट दूम पिसर दूषण शुद्ध जीवी दूषण देख दिया शुद्रजीवी कर्मांत वलिन अवम परिसर दूषण सिदुवी बीटीआई बैक्टीरिया बैक्टीरिया मैंने मिता दिए क्यों मैंने मिता दिए क्यों पेना खाइन क्या मधु कीटा नाशक लोक प्रथम बीटीआई बैक्टीरिया बीटीआई बैक्टीरिया मनोड़ बीटीआई बैक्टीरिया होगा चित्रजीवी ने बैक्टीरिया को चित्रजीवी मनोड़ तकान मधुरो कीटा विनाश कर मधुरो कीटा विनाश कर मधुरो कीटा ने जलाश वलट मे बैक्टीरिया व दम्मा में मधुरो कीटा विनाश हो मधुरो कीटा विनाश कर डेंगू महा लोकोट पैतरी के ने आना कोटा मे बैक्टीरिया व गेन्नुआ में मधुर कीटो इन टैंग दाल मधुर कीटो विनाश कर बीटीआई बैक्टीरिया क्या जैव जैव पालने सत्य पालने का सत्य जैव पालने बीटीआई बैक्टीरिया मैक मत मैं मतकोचला मगोलन पेनाबादी अपने शुद्रजीवी युदा हेतु कथा कर हरी वर्धन वेगी संख्या दूषण दुमारे पारे बलशक्ति शुद्रजीवी करंट अगे लाइट अंधकार शुद्रजीवी कर्मांते बलशक्ति बलशक्ति करंट बलशक्ति महापरिमाणे नवश्य नवी शुद्रजीवी ओण जाती मुद्दे कटिया नाइट्रजन कटिया
ඊළඟට මේ කෙඳි වල වටේ තියෙන පෙට්‍රේට් සංයෝග කන්න රැටියක් නැද්ද? ඕන ජාපරාද කියන්න ඕන ජාතියකින් දිනනවා. ඒ කියන්නේ ඒකට අපි කියනවා විවිධ මාදිලි. විවිධ මාදිලි තියෙනවා. මේ කිරි මුදවන්න කට්ටියක් ඉන්නවා. බසට නයිට්‍රජන් එකතු කරන කට්ටිය ඉන්නවා. මූල ගැටිති වල ගිහිල්ලා මූල ගැටිති හදාගෙන නයිට්‍රජන් එකතු කරන කට්ටිය ඉන්නවා. නිකම් පසේ ඉඳගෙන නයිට්‍රජන් එකතු කරන අය ඉන්නවා. ඊළඟට කෙන්දි කර්මාන්තයේ පෙක්ටේට් සංයෝග කරන කට්ටියක් ඉන්නවා. මාදිලි මහා ගොඩක් තියෙනවා. ඒ නිසා නැක ජාතියක් වුණා නම් ඉතින් වැඩක් නැහැ. ගොඩාක් මාදිලි තියෙනවා. ඒ නිසා කර්මාන්ත කීපයකටම යොදා ගන්න පුළුවන්. ඊළඟ නම්බරේ දාලා ලියවමු. විවිධ ශුද්‍ර ජීවි මාදිලි පැවති. විවිධ ශුද්‍ර ජීවි මාදිලි පැවති. अंतिम शुद्र जीवी शुद्र जीवी नोमिले हो शुद्र जीवी नोमिले हो इता अडो मुदल नोमिल ए हो इताट मुदल लबागत है कि भी शुद्रजीवी नोमिल ए हो इताट मुदल लबागत है कि भी सिलेबस के अलू वचन आप दालती है ना අලුත් වචනයක් දාලා තියෙනවා ජෛව ජෛව ප්‍රතික්‍රමණය කියලා. තරවදාලා ලියවන්නකොට අතිරු පැත්තේ ජෛව ප්‍රතික්‍රමණය කියලා අකුරු පොඩ්ඩක් බලලා ලියන්න. इंग्लिश वचन मेडिशेष මේක ජෛව ප්‍රතික්‍රමණය කියන්නේ මොකක්ද කියලා කියලා දෙන්න යන්නේ. මේ පරිසරයේ දූෂණ වෙන දේවල් කියනවා පරිසර දූෂක. මේ පරිසර දූෂක ඉවත් කරන්න පුළුවන් මේ ශුද්‍ර ජීවීන් යොදලා. දැන් උදාහරණයක් වශයෙන් වතුරේ තියෙන කාබනික අපද්‍රව්‍ය කාබනික අපද්‍රව්‍ය තියෙන වතුරේ ශුද්‍ර ජීවීන් ටිකක් දැම්මම නම් ඒ කාබනික අපද්‍රව්‍ය ටික මේගොල්ලෝ විయోజනය කරලා දානවානේ ආහාරයට අරගෙන හරි කොහොමද විయోజනය කරන්නේ අන්න එහෙම කරන එකට කියන්නේ ජෛව ප්‍රතික්‍රමණය කියන එකයි ඒ වචනේ තේරුම ජෛව ප්‍රතික්‍රමණය කියන එකට අපි සමාන ලකුණක් දාලා ලියාගමු එක සමානයි මොකද්ද කියලා සමානයි පරිසර දූෂක ඉවත් කිරීම සඳහා පරිසර දූෂක ඉවත් කිරීම සඳහා ශුද්‍ර ජීවීන් යොදා ගැනීම ශුද්‍ර ජීවීන් යොදා तो अभी शुद्र जीवी कथा कर
अभ्यास कथा अभ्यास कथा सत्यपूर्वाडम कथा पिटुवांक प्रश्न तीयनवा प्रश्न प्रश्न उत्तर प्रश्न फोटो हरिया पिटुवांक दाहतर इतकोट दाहतर पहलवे देखे तीन अभी देख में वाले इरीगहन प्रश्न ऐना कौद किएवा इरीगहन प्रश्न किएवा पुत्तियना वशदी किया यशारा किया ने यशारा से हाथ पुत्तियनो ने आटे यशारा किया ने हरितप्रदी एलगी ने कोलपाट एलगी ने और डीएसएल बीती वाला डीएसएल है तेरे में क्यों भी एलगी ने कोलपाट ये नाम स्वयं पोषी जीवी कांड है एलगी एलगी क्या ने ताकुदा शाक हम देंगे एलगी पेंट मने वो बोला पेंट में ऐसे पेंट मने जाएगी मैं बोला एलगी दाम कुदा जालज शाक कोलपाट कुडु कुडु आ गए थे कोलने मूलने पत्रने में जलाशय वाले जाले
කොළපැහැට හැරෙන්නේ ඇල්ගී හින්දා. ඔය පොකුණු වල එහෙම වතුර කොළපාට වෙලා තියෙන වගා නොකරන කුඹුරු වල වතුර. එතකොට ඇල්ගී කොළපාටයි. අපි කතා කරන ශුද්ධ ජීවී කාණ්ඩ පහේ ස්වයංපෝෂී ශුද්ධ ජීවී කාණ්ඩය ඇල්ගී. ඊළඟ එක් චුද්‍ර ජීවියෙකුගේ දේහය තුල නිපද වී තව ශුද්‍ර ජීවියෙකු විනාශ කිරීමට යොදා ගන්නා විස රසායනික ද්‍රව්‍ය හැදෙන්නේ ශුද්‍ර ජීවියෙක්ගේ විනාශ කරන්නේ ශුද්‍ර ජීවියෙක් ඒවට මොනවද කියන්නේ ප්‍රතිජීවක එහෙම නැත්නම් ඇන්ටිබයොටික්ස් බෙහෙත් කරා ඇමොක්සිලින් පෙනිසිලින් ටෙට්‍රාසයික්ලින් කියලා කිව්වා නේද අන්න ඒවා ප්‍රතිජීවක පෙනිසිලින් හදන්නේ ශුද්‍ර ජීවියෙක්ගෙන් විනාශ කරන්නේ ශුද්‍ර ජීවියෙක්ව එහෙම ඒවට කියන්නේ ප්‍රතිජීවක ඒ කියන්නේ හතර ප්‍රතිජීවක ඊළඟ තුන්වෙනි ප්‍රශ්නේ කියවන්නේ චමෝද් චමෝද් දෙගෙව්වනේ පාත සදහන් වගන්ති අතරින් වෛරස් පිළිබඳ සත්‍ය ප්‍රකාශය තෝරන්න ඒ ශෛලීය සංවිධානයන් නොමැතිවීම B. ජීවී සෛල තුලදී ගුණනය වීම C. ශ්වසනය වර්ධනය වැනි ජීවී ලක්ෂණ නොපෙන්වීම 1. A හා B 2. A හා C 3. B හා C 4. A B C සියල්ල එතකොට මේ වෛරස් සෛල වලින් හැදලා තියෙනවද නෑ එහෙම එකක් නෑ එතකොට වෛරස් වල සෛලීය සංවිධානයක් නෑ ඊළඟට ජීවී සෛල තුලදී ගුණනය වීම මේ වෛරස මා පුදුම జాතියක් මේ බලන්නකෝ වෛරසයක් ගත්තාම ජීවී සෛල තුලදී විතරයි ගුණනය වෙන්නේ ජීවී සෛල තුලදී විතරක් ගුණනය වෙනවා කියන්නේ මෙන්න මේ වගේ දෙයක් මේ බලන්න ජීවී සෛල තුලදී මේ जीवी साइलिया, हरी, अबे साइलिया के लिए तो, मैं मे वायरस है का, मैं ये वायरस माँ खुद भी जाती है के लिए दिया ना कोटे, दो विल्ला वागे, वो है दिया ना, के लिए दिया ना, अबे मैं जीवी साइलिया का टा आप बामा, जीवी साइलिया का टा आओ, क्या मैं के कहता दिया ना कि मालिका है दिया कहीं ना, इतने कोटे तो जीवी साइले का टा आवत मैं का टा आवट पास में आ मैं जाती है आया वह कदम उन्हें तमावार गया बोकरांड पटांग तो हमें निकाल है दिया क्या नहीं क्या क्या टा वायरस दिए ना और कोरोना का पेंडा जीवी के रबुटांग दिया क्या नहीं इतना कोटे मैं जीवी मैं आ वाई गोले इन्ना ना मैं आड़ किसी पास नहीं ශෝෂණය කරන්නෙත් නෑ වර්ධනය වෙන්නෙත් නෑ ඔහි වාතේ පාවි පාවි දූවිලි වගේ වෙයි තියෙනවා හැබැයි ජීවී සෛලයකට ආපු ගමන් සම වර්ගය බෝ කරන්න පටන් ගන්න පුළුවන් පටන් ගන්නවා කියලා සම වර්ගය බෝ කරන්න පටන් ගන්නවා වාතේ ඉන්නවා නම් කිසි ප්‍රශ්නයක් නෑ ඔහි ඉන්නවා මේ විදිහට සම වර්ගය බෝ කරන්න පටන් ගන්නවා එතකොට ශ්වසනය වර්ධනය වැනි ජීවී ලක්ෂණ පෙන්වන්නෙත් නැහැ. මේක වෛරස් වල හරි විශේෂයක්. සෛල නැහැ. ජීවී සෛල තුලදී පමණයි ගුණණය වෙනවා කියන්නේ තම වර්ගය අභෝ කරනවා. ගුණණය වෙනවා කියන්නේ වැඩි කිරීමනේ ගුණණය කරනවා ගුණ කරනවා කියන්නේ වැඩි කිරීම. ශ්වසනය වර්ධනය වැනි ජීවී ලක්ෂණ පෙන්වන්නෙත් නැහැ. එතකොට මොකද්ද මෙයාට ගන්න තියෙන උත්තරේ එනවා? A हा B A B A C C क्या थे? सोचा नहीं यार देने वाली जीवी लक्षण पे नन्हे
වෛරස පෙන්වන එකම ලක්ෂණය තමයි සම වර්ගය බෝ කිරීම. අපි තරුවක් දාලා ඔය ටික සටහන් පොතේ ලියාගමු. තරුවක් දාන්නකොට නෝට් එක ඉවරෙච්ච තැන දැන් තරුවක් දාලා ලියාගන්න. මේ ටිකමයි කියන්නේ වෛරස් වලට ජීවී සංවිධානයක් නැත. වෛරස් වලට සෛලීය සංවිධානයක් නැත. වෛරස් වලට සෛලීය සංවිධානයක් නැත. වෛරස් පෙන්වන එකම ක්‍රියාව වෛරස පෙන්වන එකම ජීවී ක්‍රියාව ප්‍රජනනය කිරීමයි. එනම් ජීවී සෛල තුලදී ගුණණය වීමෙන් ජීවී සෛල තුලදී ගුණණය වීමෙන් සම වර්ගය බෝ කරයි. ජීවී සෛල තුලදී ගුණණය වීමෙන් සම වර්ගය බෝ කරයි. මේ බලන්න රූපයක් මේ වෛරසයක් තියෙන්නේ වෛරස දෙකක් වතු. හරි මේ ජීවි සෛලක ඒක ඇතුළට ගියාම තමයි ඒගොල්ලන්ගේ ජාතිය කට්ටියද මේ ගුණණය වෙලා මෙතන හැදිලා පස් දෙනේ. සම වර්ගය බෝ කරන්න ජීවි සෛල තුළදී පමණයි. මේ ඉන්න පැටව පැටව පස් දෙනේ. වායු ගෝලයේ ඉන්නකොට ඔයේ නිකන් ඉන්න. ඊළඟට. එතකොට ABC සියල්ල ඊළඟ එක. හත කියවන්නේ දුල්මි. දුල්මිට දිව්වනේ. පුළුවන් ද හොයාගන්න දෙන්න. නේද දුල්මි? හතරවෙනි එක නේද සර්? බැක්ටීරියා ආසාදනයක් නිසා ඇතිවන රෝගයක් වන්නේ මැලේරියාවයි, ක්ෂයරෝගයයි, ජලබීතිකාවයි, ඉබෝලා රෝගයයි. මොකක්ද උත්තරේ? මැලේරියාව මොකක්ද? අඳුරුවන්ගෙන් බොහොම රෝගය. මැලේරියාව ප්‍රොටෝසෝවා වෙග්ගේ. හරි. ක්ෂයරෝගය මේ දැන් අද ලිව්වා. බැක්ටීරියා ඡය රෝගේ බැක්ටීරියා. ජලබීතිකා කියන්නේ පිස්සු වලුලේදී වෛරස. වෛරස. ඉබෝලා වෛරස. වෛරස. ඔය ටික අපි අදත් ලිව්වා. අදත් ලිව්වා අදත්. ඊළඟ පහ. කවුද කැමති කෙනෙක් අත උසන පොත් තියන අය? විනෝජ කියනවාද? හා මේ ඉන්නේ කැමති කෙනෙක්. හරි ඖෂධි කියන්න බලන්න. ඖෂධි කවිෂ්මා. සෘජ ජීවීන් යොදාගෙන පරිසර දූෂක ඉවත් කිරීම සඳහා යොදා ගන්නා තාක්ෂණය හඳුන්වන්නේ කුමන නමකින්ද? ජෛව පාලනය, ජෛව හායනය, ජෛව ප්‍රතිකර්මණය, ජෛව ක්ෂීරණය. ජෛව ප්‍රතිකර්මණය. ජෛව ප්‍රතිකර්මණය. ක්ෂුද්‍ර ජීවීන් යොදාගෙන පරිසර දූෂක ඉවත් කිරීම සඳහා යොදා ගන්නා තාක්ෂණය හඳුන්වන්නේ ජෛව ප්‍රතිකර්මණය කියලා. ඊළඟ තියෙන්නේ හරි වැරදි දාන්න. ප්‍රතිජීවක ඖෂධ යනු ක්ෂුද්‍ර ජීවියෙකු අඩපණ කිරීමට හෝ විනාශ කිරීමට යොදා ගන්නා ඕනෑම රසායනික ද්‍රව්‍යයකි.
හරිද වැරදිද කියලා අහන්න. හරිද වැරදිද කියලා අහන්න මොකද කියන්නේ? ප්‍රතිජීවක ඖෂධය යන ශුද්‍ර ජීවියෙකු අඩපණ කිරීමට හෝ විනාශ කිරීමට යොදා ගන්නා ඕනෑම එකක්ද? ප්‍රතිජීවක හදාගන්නේ මොකකින්ද? පෙනිසිලින් මොකකින්ද හදාගන්නේ? මොකකින්ද අශාර හදාගන්නේ පෙනිසිලින්? පෙනිසිලින් කියන පුස් එකෙන් හදාගන්නේ දිලීරය. එතකොට ප්‍රතිජීවක ඖෂධය අනු ශුද්ධ ජීවියෙකු අඩපණ කිරීමට හෝ විනාශ කිරීමට යොදා ගන්න ඕනෑම එකක් නෙවෙයි. ක්ෂුද්‍ර ජීවියෙක්ගෙන් හදා ගන්න එකක් වෙන්න ඕන. ක්ෂුද්‍ර ජීවියෙක්ගෙන් හදා ගන්න එකක් වෙන්න ඕන. ක්ෂුද්‍ර අර ඉස්සෙල්ලා කියනවානේ මේ වාක්‍ය. ක්ෂුද්‍ර ජීවියෙකුගේ දේ දෙවනි ප්‍රශ්නේ බලන්න. ක්ෂුද්‍ර ජීවියෙකුගේ දේ හේතුල නිපද වී තවත් ක්ෂුද්‍ර ජීවියෙකු විනාශ කිරීමට. එහෙනම් ඕනම එකක් හරියන්නේ නැහැ. ක්ෂුද්‍ර ජීවියෙක්ගෙන් නිපද වෙච්ච එකක් වෙන්න ඕන. ඒ නිසා දෙකේ එක හරිද වැරදිද? क्षय रोग हदने के मनोदे सत्य नोट बला प्रतिशक्ति बला क्षय रोग बैक्टीरिया धूल पवती विषहरणय धूल मन उदाहरण ये सत्य गलपटल විෂහරණය කර දූලක පිටගස්මයි ගලපටලයයි මෙතන කියන පිටගස්ම වැළැක්වීම සඳහා ලබා දෙන එන්නතේ විෂහරණය කරන ලද බැක්ටීරියා දූලක පවතී හරිද වැරදිද හරි දූලකනේ තියෙන්නේ ඒක හරි ඉතින් පළවෙනි එක වැරදි දෙවෙනි එක හරි ඊළඟ ජීවි මෙන්ම අජීවි ලක්ෂණ දරන වෛරස රෝගකාරකයක් ලෙස සැලකේ रोग कारक वैरस वैरस रोग कारक रोग कारक तमाई रोग कारक तमाई परिसरे सिट बहु शुद्र जीवी अहितकर शुद्र जीवी हितकर अहितकर शुद्र जीवी की उत्तर भार विभाग प्रश्न निष्पादन
बेकरी आहार निष्पादन बेकरी आहार औषधि बेकरी आहार निष्पादन योगर्ट मीकिरी केंदी ने दापी बोड़ा कथा मध्य सार विनाकिरी हाँ ये लगे वैद्य विद्या वेदी शुद्र जीवी भावित भाविता का नवस्था देखा वैद्य विद्या शुद्र जीवी भाविता का नवस्था मनोदे प्रतिजीवक प्रतिशक्तिकरण क्षुद्रजीवी योद्धा गणीम පරිසර සංරක්ෂණ කටයුතු වලදී ශුද්‍ර ජීවීන් භාවිතාවන අවස්ථා තුනක් පරිසර සංරක්ෂණ කටයුතු වලදී ඊළඟ අප ශරීරයට ඇතිවිය හැකි ශුද්‍ර ජීවී ආසාදන අවම කිරීමට යොදාගත හැකි යහපත් සෞඛ්‍ය පුරුදු ඒව කොරෝනා වලදී ඕනතරම් කියලා දුන්නා අප ශරීරයට ඇතිවිය හැකි ශුද්‍ර ජීවී ආසාදන අවම කිරීමට मीटरे पड़तरे तबा गणीम ගාක් මෙඩෝලින් බේරෙනවා මීටරේ පරතරේ තියාගත්තා ඊළඟ ශාකවලට වැළඳෙන ශුද්ධ ජීවි ආසාදන ආවම කිරීමට කුෂි කර්මාන්තිය යොදා ගන්න ක්‍රමෝපාය තුනක් ශාකවලට වැළඳෙන ශුද්ධ ජීවි ආසාදන ආවම කිරීමට දැන් මේ වණ්ඩක කහට මොකද කියන කරන්න ඕනේ මං देवनी प्रश्न हरिवेदी रकम कर प्रश्न एक पुलवा देख हतर पुलवा तुनाई पाए उत्तर किया दुनाने वा तुनाई पाए तुनाई पहाय यार हरी के लिए तुनाई पहाई उत्तर कल्पना करान को तुनाई पहाई की हुए तुंगनी लोक प्रश्न तुनाई पहाय हनी को कोम करान पुलवा इतर एटी को कोम करला मट फोटो को फोटो उत्तर हर दुट्ट किया ලබන සතියේ ඉඳලා එතකොට ඕගොල්ලන්ට අලුත් පාඩමට සහභාගී වෙන්න පුළුවන්. හැබැයි මේ පාඩමේ ශුද්‍ර ජීවි පාඩමේ විභාග වල ප්‍රශ්න දාන හින්ද වීඩියෝ එක බලලා ඒකත් ලෑස්ති කරගන්න. එහෙනම් නවත්තන්නයි හදන්නේ. ප්‍රශ්න අහනවද මොනවා හරි? ඕගොල්ලන්ගේ ෆෝන් එකම චාර්ජ් කරලා තියාගන්න ඕනේ ලයිට් කපන හින්ද ඉතින් නැත්තම් දැන් මොකක් කරන්න තියෙනවනේ? फोन चार्ज कर अरे आई बोवन गुड नाइट आई बोवन टीचर गुड नाइट।
එනම් ආයේ 29 වෙනි සිකුරාදා අවසහයට